ඉදිවුණා. දේශපාලන මණ්ඩපයෙන් විදින සීතල හීසරය. ප්‍රේක්ෂක මිත්‍රතුනි, නැවතත් ඔබ සීතල හීතල සජීවී දේශපාලන සංවාද සටහන සමගිනුයි. ඔබ දන්නවාද, අපේ ආරාධිත අමුත්තා එස්.වී. දිසානායක හිටපු අමාත්‍යතුමා, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඔහු දක්ෂ චතුර කතිකෙක්, ඉතාමත්ම වේගවත් ලෙස අදහස් දක්වන්නේ සංවාදශීලී දොඩමළු මිනිසෙක්. හිතවතුනි, ඊළඟ වටේ හතරවෙනි වටේ ආරම්භයටයි අපේ මේ සූදානම. ඔබ දන්නවා මේ අපේ අවසාන ඉලක්කය. මෙහිදී ඔබ සියලු දෙනාව හතරවන වටේ ඉලක්කයට රැඟර යන්නට පෙර මෙතුමා ඉතාම ජනප්‍රිය දේශපාලන චරිතයක් නිසා ඔබ පිළිබඳව විවිධ සංවාද සමාජයේ ඇති වෙනවා. ඔබ මේවා මෙත් සිතින් දකිනවා කියලත් අපි දන්නවා. අපි බලලයිමු මේ කුඩා වීඩියෝ පටේ. මීළඟට මේ වේදිකාවට ආපු තරඟකරු බොහොම වෙනස් දෙයක් මේ වේදිකාවේ ඉදිරිපත් කළා. අයිබෝවන්, මම ආවේ දරුණැලවිල්ලක් ඉදිරිපත් කරන්න. මෙහි ඉන්නේ මගේ බබා, මගේම බබා. ඔන්න බබෝ, ඇතින්නියා ගල්ලරඹේ සිටින්නියා ගලින් ගලට දළ දෙක පූට්ටු කරගෙන හොනවැල උස්සගෙන පනින්නියා. බබුට බයේ පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ දුවන්නියා. ඔබ දේශපාලනයේ ජනප්‍රිය නිසාමයි ඔබ සම්බන්ධයෙන් වෙනි සංවාද ගොඩ නැගෙන්නේ. මන්ත්‍රීතුමනි, මේ කොටස අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුළුවන්. ඔබතුමාට වැඩිපුර කතා කරන්න අවස්ථාව දෙන්නයි මගේ කල්පනාව. ඔබ විශ්වාස කරන්නේ මේ වෙලාවේ අපේ රටේ ඡන්දදායකයා ඡන්දය දෙන්නේ පුද්ගලයන්ටද පක්ෂවලට? මෙහෙමයි, පුද්ගලයන්ට ඡන්ද දෙනා ඉන්නෝ, පක්ෂයට ඡන්ද දෙනා ඉන්නෝ, ඔහුගේ වැඩ වලට ඡන්ද දෙනා ඉන්නෝ, ඔහුගේ ප්‍රතිපත්තියට ඡන්ද දෙනා ඉන්නෝ. මම ඔබෙන් මතු කරගන්න උත්සාහ කරන්නේ මන්ත්‍රීතුමනි, පක්ෂය කියන එක දෙවනි තැනට ගිහිල්ලා දැන් විශේෂයෙන් ජනාධිපතිවරණයක් වගේ එකකදී පුද්ගල සාධකයනේ දිස්මතු වෙන්නේ මේ වෙලාවට. පුද්ගල සාධකයේ එක 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 එක්තරා මට්ටමකට ඉස්මතු වෙනවා. හැබැයි අපි ගමු ඉතාම හොඳ, ඉතාම හොඳ හොඳ මේ පුද්ගලයෙක් මේ ජනාධිපති ඡන්දයට ස්වාධීන වෙනවා කියලා. ඡන්ද 10,000ක් ගයි. ඡන්ද 10,000ක් ගන්නත් බැරි වෙයි. ඒ නිසා පක්ෂයත් ඉතාම තීරණාත්මකයි, වැදගත්. මිනිස්සු පක්ෂය ගැන හිතනවා, පුද්ගලය ගැන හිතනවා, පුද්ගලයාගේ චරිතය ගැන හිතනවා, පුද්ගලයාගේ සිතුම් පැතුම් ගැන හිතන ඔය මොකක්වත් නැතුව නිකන් මිත්‍රත්වයේ අරහිමේ ගැනත් හිතන. ඔබ මේ මොහොතේ වඩා සැලකිලිමත් වෙන්නේ ඔබ ඉන්න පක්ෂය පිළිබඳවද, ඔබට දේශපාලන ගමන යන්න පුළුවන් කෙනා පිළිබඳවද? නෑ, මට මම හිතන දේ තමයි කවුරු හරි ශක්තිමත් මිනිහෙක් මේ ලංකාව අරගෙන මේක අවුරුදු 10කින් විතර මේක පෝසත් දියුණු ධනවත් සංවර්ධිත රටක් කරන්න ඕන. මම දකින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඔහුට යුද්ධය දිනන්න පුළුවන්. මුළු ලෝකයේම ඒ වෙලාවේ ඔය යුද්ධය දිනන්න බෑ කියලා. ත්‍රස්තවාදී සංවිධාන අතර අංක එක ධනවත්, බලවත්, ප්‍රචණ්ඩ, ශක්තිමත් සංවිධානයේ ලෝකයේ තියෙන අංක එක LTT කිව්වා. හැබැයි ඒක පරාද කරගත්තා. පරාද කරගත්තේ නොසැලී. එතුමාට මහා යෝධ ශක්තියක් ඒ වෙලාවේ ගෝඨාභය දුන්නා, ආරක්ෂක ලේකම් ඇතිත් නොසැලී ඒකට මුණ දීපු නිසා. මුණ නැත්තම් GR මුණ දුන්නා, ප්‍රේමදාස් ජනාධිපතිතුමා මුණ දුන්නා, චන්ද්‍රිකා මැතිනි මුණ දුන්නා, විජේතුංග ජනාධිපතිතුමා මුණ දුන්නා. මේ සතුනට ඊළඟට ලෝකයේ ත්‍රස්තවාදීන් එක්ක එහෙම මේ සටන් කරපු රටවල් රාජ්‍ය නායකයෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ මම අදත් හිතන්නේ මේ රට නැගිත්වන්න ශක්තිමත් දැක්මක් තියෙන මනුස්සෙක් ඕන. මං මෙතෙක් හිටපු අය සේරටම වඩා මං ඒ පුද්ගලයා ගෝඨාභයගෙන් දකිනවා. උදාහරණයක් හැටියට ගමු, ඩෙන්සියාවපින්. 1965 ඩෙන්සියාවපින් කිව්වම සමාජවාදී ආර්ථිකයේ සමාජවාදී සියල්ල හොඳයි, හැබැයි ආර්ථිකයට රට ගොඩනගන්න බෑ කියලා මාඔසේතුම් මොකද කරේ?
දෙන්සියාපින්ගේ උපාගය මැතිකමෙන් මිනිහව අරගෙන ගිහිල්ලා ට්‍රැක්ටර් වැඩපළේ ට්‍රැක්ටර් බාස් කරා ආපහු. නැවෘතියෙන් ට්‍රැක්ටර් වැඩපළ ගිහිටපු එක්කෙනෙක් ආපහු ගිහිල්ලා ට්‍රැක්ටර් බාස් කරා. පුතාට ගහලා පුතා මැරුණා. පුතාට මැරුණා. ඔව්. ඔහු පැරලයිස් වෙලා ඊට පස්සේ ඔහු මැරුණා. CIA කාරයා ද්‍රෝහියා එහෙම තමයි කිව්වේ. දැන් අවසානයේ දෙන්සියාපින්ට රට බාර දෙනකොට එයාගේ වයස අවුරුදු 75යි. ලෙඩ ඇඳින් එක නම අවසේතුන් දෙන්සියාපින්ට චීනේ බාර දුන්නා. චීනේ බාර දෙනකොට දෙන්සියාපින්ට දවසකට 2000ක් මැරෙනවා බඩගිනි. චීනේ දවසකට 2000ක් මැරෙනවා බඩගිනි. චීනේ. ආර්ථික අපිට තර පහලයි. ඒක පුද්ගල ආදායම. හැබැයි ඒ අවුරුදු 75 මිනිස්සයා චීනේ ගෙනලා දැන් ඇමරිකාවේ දොරට හේත්තු කළා. දුගීකම සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා තියෙනවා. අද ලෝකේ වැඩිම විදේශ සංචිත තියෙන රට ට්‍රිලියන් 3කට වඩා තියෙනවා විදේශ සංචිත. 2030 වෙනකොට ඇමරිකාව පහු කරගෙන ගිහිල්ලා 2050 වෙනකොට ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අතර මුකන්නේ ඇමරිකාවට වඩා 7 ගුණයක් උඩින් බලවත් රටක් ඇවිත් ඉන්නේ කියලා. ප්‍රේක්ෂකයන් විශේෂයෙන්ම අපි සතුටු වෙනවා මධ්‍යස්ථ මාධ්‍ය කාර්යයක් මෙහෙයක් ඉටු කරමින් ස්වාධීන රූපවාහිනිය පක්ෂ විපක්ෂ ඔබ සියලු දෙනාට අදහස් දක්වන්න වේදිකාවක් සකස් කරන්නට හැකිවීම පිළිබඳව ඒ වගේම ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි. දැන් ඔබ එහෙම කීවට ඔබගේ අතීතයේ දිගින් දිගටම හාරා උස්සනවා නෙවෙයි, නමුත් අපිට මේ සාකච්ඡාව එන්න වෙන්නේ ඒවත් එක්ක. ඔබට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හෝ මහින්ද රාජපක්ෂ මහත්මයා හොඳයි කියලා හිතෙන්න පටන් ගත්තේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් පස්සේ නෙවෙයි. නෑ, මම ගෝඨාභයවත් මෙතුමාවත් තත් හැමදාම ආදරය කරපු කෙනෙක්. හැමදාම. හැබැයි ඒ දෙන්න ගැන මට විවේචමක් තිබ්බ කෙනෙක්. ඒ සමහර ඒවා මං වැරදි. උදාහරණයක් කියන්නම්කෝ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක වෙලාවක මට කියනවා විශ්වවිද්‍යාලයේ ලීඩර්ෂිප් ට්‍රේනිං එකට මේකට මේ ලීඩර්ෂිප් මේකේ ඒ ළමයිව ඇඩ්‍රස් කරන්න එන්න මගෙන් අහනවා එක සංවිධානයක්. එක මුස්ලිම් සංවිධානයක්. මම ඔක මේ මොකද ඇතර මට එකට මම හමුදා පාසල් වල ඒ ළමයිව තියාගෙන හිටිය මම මේක එදා ආරක්ෂක ලේකම්තුමා නහනවා. එයා කියනවා අපෝ එපා කියලා. පස්සේ තමයි පස්සේ මම එදා මට ඒකට අකමැති වුණා. මට ඒකට අකමැති වුණා. නමුත් පස්සේ තමයි මට තේරුණේ ඔහු එදා මේ අන්තවාදී මේ සහරාන්වාදී මේ වහබ්වාදී මේ ව්‍යාපාරයේ පිළිබඳව ඔහුට ඉව වැටිලා තිබ්බා. ඇත්තටම ඥානසාර හැඳුනට මම අනන්ත අප්‍රමාණව දොස් කිව්වා. ඒ ගමන්ම ගෝඨාභය මැතිතුමාට දොස් කිව්වා. ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා බොදු බල සේනාව පෝෂණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඔව් උදව් කරා කියලා. උදව් කරා. මොකද මම මට ඕනකම තිබ්බා බේරුවලට සිද්ධිය වුණාම මම මාව ඇරියේ මේ ජනාධිපතිතුමා පිටරට ඉඳලා තමයි මට කතා කරලා කිව්වේ. අගමැතිතුමාට කිව්වා. මෛත්‍රීපාල මේ ඒ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යතුමාට කිව්වා. අපි සේරටම යන්න කිව්වා කළුතර. අපි ගියාම මේ ඥානසාර හැඹරේලා අපිට ලොකු රණ්ඩුවකට ආවා. මට හිතුනේ දැන් මේ ප්‍රශ්නේ මේ අවුලයි මුල ඥානසාර හැඹරුව කියලා. හැබැයි අපිට අද වෙනකොට තේරෙනවා ඥානසාර හැඹරුව එදා අපිට වඩා යම මේ අන්තවාදී මේ මුස්ලිම් අහිංසක මුස්ලිම්වරු ගැන නෙවෙයි අන්තවාදී ත්‍රස්තවාදී ව්‍යාපාර ගැන උන්වහන්සේට යම්කිසි අවබෝධයක් තිබ්බයි. ඒක ඒවා අපි දැන් පිළිගන්න. ඔබ අනිත් පස්සෙන් පිළිගන්නේ නැද්ද? අපිත් පිළිගන්නවා අන්තවාදී මුස්ලිම් කණ්ඩායම මේ රටේ සිටියා. ඒකේ ප්‍රතිඵලයකුත් අපි පසුගිය කාලෙක දැක්කා. ඔබ අනිත් පැත්තෙන් පිළිගන්නේ නැද්ද? බොදු බල සේනාව වගේ කණ්ඩායම් තවත් අන්තවාදයක් වපුරමින් ඉන්නවා. මට හිතෙන්නේ එදා ඥානසාර හාමුදුරුවන්ට වඩා අද ඥානසාර හාමුදුරුවෝ මේ පවතින මේ තත්ත්වය පිළිබඳව බොහොම අවබෝධයෙන් කල්පනාවෙන් හැසිරෙනවයි කියලයි මට හිතෙන්නේ. දැන් ඔබගේ කතාවේ ওই ටිකේ සාරාංශය ගත්තහම මන්ත්‍රීතුමනි ඔබ කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හෝ මහින්ද රාජපක්ෂ මහත්මයා සමග අතීතයේ ඔබ කරපු ප්‍රකාශ
සමහරය ඔබ ඉල්ලාස් කරගන්න සූදාන. අපොයු ඒ අතීතය වැරදිනම් ඉල්ලාස්ක හැබැයි සමහරතැන්ගොල උදාහරණයක් ඇතිකිවොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ට අපි ගිහිල්ල හම්වෙලා කියනවා බතුමා එන්න එපා බතුමා එන්න එපා අපට ඔය පවුල වෙන කවුරු හරි දෙන්න කියලා ඒක මෛත්‍රී පාල ජනාධිපතිතුමාගේ යෝජනාව. හැබැයි එතුමාම නැවත එන්න ආපුව මං එතුමාක ලොකු රණ්ඩුවකට ගියා. ඉතින් හැබැයි ඒකට එතුමා ඒක ඔළුවේ තියාගෙනත් නැහැ මමත් ඒක ඔළුවේ තියාගෙන නැහැ. ඔබ විතක කියනවා 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත් වෙන්නේ ප්‍රභාකරන්ට පින් සිද්ධ වෙන්නේ කියලා. නෑ නෑ ඒ ප්‍රභාකරන්ට පින් සිද්ධ වෙන්නම කියලා නෙවෙයි. හැබැයි ඒක එකම කාරණේ නෙවෙයි. නමුත් ඒ වෙලාවේ ප්‍රභාකරනුත් තීරණාත්මක සාධකයක් වුණා අපිට ඒක දිනන්න. ඉතින් ඒක මේ මම කියන්නේ ඒක මේ ශ්‍රී ලංකාවේ තිබුණු මහා පුණ්‍ය කර්මයන් නිසා වෙච්ච දෙයක්. ඇත්තටම ඒ වෙලාවේ ප්‍රභාකරන් ඡන්ද වර්ජනයකට ගියේ නැත්තම් අපේ අපේක්ෂකයා දිනන්නේ නැහැ. අපේ අපේක්ෂකයා දිනපු නිසා තමයි අපි 30 අවුරුදු යුද්ධය ඉවර කරගත්තේ. රට එක්සේසත් කරගත්තේ. රටේ තිබුණු මහා භීෂණේ සම්පූර්ණයෙන් නැති කරගත්තේ. ඒක මේ අපේ මේ ශ්‍රී ලංකාවේ මේ බෞද්ධ භූමියේ තිබ්බ මහා පුණ්‍ය කර්මයකට තමයි ප්‍රභාකරන් මේ හිතුනේ කියලා මං කියන්නේ. ඔබ මේ මොහොතේ සූදානම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ මැතිවරණය වෙනුවෙන් මේ වැඩේ කරේ තියාගෙන දුවන්න ඔබගේ ප්‍රකාශ වලින් මට හැඟියන්නේ ඒකයි. ඔබ සවදත් සිටින කඳවුර වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී හිටපු කෙනෙක් අපි ඒක දන්නවා. ඒක ඔබතුමා ගාව තියෙන සුවිශේෂී ලක්ෂණයක් දේශපාලනේ. ඒ නිසා ඔබට හැමදාම දේශපාලනේ මිලක් ලැබිලා තිබෙනවා. ඔව්. හොඳයි. හැබැයි මට ඕකෙම තව කාරණයක් එනවා. අපි ඉස්සර ඔබට කිව්වේ ඡන්ද මැසිම කියලානේ. ඒකට මේකේ පරස්පරයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉස්සර SB දිසානායක කියන මිනිස්සයා ඡන්ද එකතු කළා. ඡන්ද හැදුවා. අද වෙනකොට මම කිව්වොත් SB දිසානායක කියන මිනිස්සයා ඡන්ද තියෙන තැනට එකතු වෙනවා කියලා. එහෙම නැහැ. එහෙම පේනවා. එහෙම පේන්න පුළුවන්. මොකද අපි ගෝඨාභයට එකතු වෙන්නේ මේ ගෝඨාභය දින නේද කියලා. එහෙම නෙවෙයි. ඔබතුමා බලන්න මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ 2010 ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට ගිහිල්ලා කියනවා දැන් වරෙන් පොන්සේක තරම් කරන මට විරුද්ධව උඹ ශ්‍රී ලංකාවකින් ගිහී ශ්‍රී ලංකාවකට තරහ එකට නේ චන්ද්‍රිකත් එක්ක තිබු ප්‍රශ්නේ ඉඳලා දැන් ඉන්නේ මම මගෙත් එක්ක එකතු වෙලා අපේ ගෙදරට ගිහිල්ලා කියන හංගුරක් එක්ක මං එතුමා එක්ක එකතු වෙනවා. එකතු වෙන්නේ හැබැයි සියල්ල දීලා සියලුම දේවල් දීලා එන්නේ මන්ත්‍රීකමක් දීලා තමයි මං එන්නේ එක්සත් ජාතික පක්ෂය. මේකට එකතු එක්ක දවසකේ මන්ත්‍රකම හිටියෙත් නැහැ. ඒක කරන්න මේ සැරේ තමයි හොඳටම ආසාව තිබ්බා. හැබැයි අපේ පිලේ වැඩි දෙනෙක්ව ඒක මේ වෙලාවේ මේ පිලට අවාසියක් කියලා. ඒ නිසා තමයි අපි ඒක නොකරේ. මොකද පිලට අවාසිය? නෑ ඉතින් ඒකට වෙන දෙන්නේ දානවනේ. මොන කවුරු හරි දාලා ඉවරලා ඉතින් ඒ දෙන්න අපට හතුරු දේශපාලනයක් කරනවානේ. හැබැයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට මන්ත්‍රීතුමනි පත් වෙන්නේ ඔබගේ පක්ෂේම දෙදෙනෙක්? නෑ පත් කරන්නේ හැබැයි අපි නෙවෙයිනේ. එතකොට කවුද පත් කරන්නේ? පත් කරන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිවරයා ඔබේ කඳවුරේ නෙමෙයිද? ජනාධිපතිතුමා අපේ කඳවුරේ තමයි. හැබැයි එයා පත් කරන්නේ අපේ මතය අය නෙමෙයිනේ. දැන් මම කියන්නේ ඔබ ජනාධිපතිවරයාගේ මතය නෙමෙයිද? නෑ අද ජනාධිපතිතුමාගේ මතය නෙමෙයි ඉන්නේ නිසානේ අපි ගිහිල්ලා ඉවරලා මේ ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට එකතු වෙන්නේ. එතුමා එපා කියද්දි අපි ගිහිල්ලා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පොදු ජන පෙරමුණ බාර ගන්නකොට අපි ගිහිල්ලා එතුමාට සුබ පතන්නේ. එතුමා එපා කියද්දි තමයි අපි ගිහිල්ලා ගෝඨාභය අපේක්ෂක හැට නම් කරපම ගිහිල්ලා එතුමාට සුබ පතන්නේ. පක්ෂේ වෙලයි. හැබැයි මේ මතේ නෙවෙයි ඉන්නේ. මොකද මට එතුමා කතා කරලම කිව්වා මේකට යන්න එපා කියලා. මං කිව්වා නෑ මම යනවා කියලා. මම යනවා කියලා. ඒක අපේ දේශපාලන මතවාදේ. මතවාදී තේ. හැබැයි හුඟක් තැන්වලදී අපි උත්සාහ කරන්නේ ඒ පොදු මතයත් එක්ක එකඟ වෙන්න. උදාහරණයක් හැටියට ගන්නකො මේ ආණ්ඩුවේ බලයට පත් වෙච්ච දවසේ ඉඳලා අපි කරේ ඇමති මණ්ඩලයේ ඉන්න ගමන් UN පැත්තක හැප්පිච් එක. ශ්‍රී ලංකා මහ බැංකුව හොරකම් වෙච්චම අපි ඇමතිවරු හැටට කියලා ශ්‍රී ලංකා ඉදිරියේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේ බෝඩ් අල්ලගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහට විරුද්ධ. අපි දිගටම රනිල් එක්ක හැප්පුණා. හැප්පුණා විතරක් නෙවෙයි අවසානයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව අපි විශ්වාසභංගයක් ගෙනා. ඒකට අපිට ජනාධිපතිතුමත් උදව් කරා. මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම අපට උදව් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අනුදන් මැතුව ආශිර්වාදය ඇතුළු ජනාධිපතිත්වයෙන් ගන්නවා අපි මේ විශ්වාස භංගෙ ගෙනාවා. ඒ ගෙනාවා අපි ඇමතිවරු හැටියට. ඒකට අපි තමයි ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධ කරගත්තා. ඒකබද්ද විපක්ෂයත් එක්ක අපි එකතු වෙලා.
එහෙම කරලා අන්තිම මොහොතේ අපේ පක්ෂයේ තීන්දුවක් ගත්තම නෑ මේකට ඡන්ද දීමෙන් වැළකී ඉන්න ඕන කියලා අපි කිව්වා ඒක අපිට කරන්න බෑ අපි මේක ඇදුවේ අපි මේක ඉදිරිපත් කරේ අපිට ඒක කරන්න බෑ අපිට ඒක කරන්න බෑ ඒ හින්දා අපි ස්ථිර වශයෙන් මේකට ඡන්ද දෙනවා අපි අපේ අමිතිකන් වලින් අයින් වෙනවා කියලා ඉතින් අපි අමිතිකම දාලා ආවා එළියට හැබැයි ඔය අමිතිකම දාලා ආපු අභිමානී ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සභාපති වෙලා ඉන්න පක්ෂේ එතුමව දාලා යන වෙලාවේ ඔය මන්ත්‍රීකම් දෙකක් දාලා ගියා නම් හොඳ නැහැ. හොඳයි කියලා තමයි මම දැමුත් හිතන්නේ. ඇයි ඉතින් දාලා ගියේ? දාලා ගියේ නැත්තේ අපේ පිළ අපේ වියා අපි අහා දැන් ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සභාපති වෙලා ඉන්න පක්ෂේ එතුමගේ ජාතික ලැයිස්තුවේ තනතුරු දෙකක් අරගෙන ඔබ වෙන පිළක් රකින්න එක සදාචාර විරෝධී වෙන පිළක් නෙවෙයි. වෙන පිළක් නෙවෙයි. මේ අපි මේ දැන් ඔබගේ දේශපාලන පක්ෂය මොකද්ද? පොඩ්ඩක් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔබ පොහොට්ටුවේ සමාජිකයෙක් නෙවෙයි. තවම නෑ. තවම නෑ. අපි හැබැයි පොහොට්ටුවට තමයි දැන් සම්පූර්ණ උදව් කරන්නේ. සම්පූර්ණ උදව් කරන්නේ පොහොට්ටුවට. මෙහෙම බලන්න. දැන් මම ඇමතිකමින් අයින් වෙනවා. අයින් වෙලා අපේ මන්ත්‍රීවරු ඒ අයින් වෙච්ච 16 දෙනායින් එක්කෙනෙක් පහුව දාම ආපහු යනවා. ඒ බයස්. 16 දෙනා. හැබැයි අනිත් අය 11 දෙනෙක් ගිහිල්ලා පොදු ජන පෙරමුණට එකතු වෙනවා. මං එකතු වෙන්නේ නෑ. මගෙත් එක්ක දිලාන එකතු වෙන්නෙත් නෑ මගෙත් එක්ක තිලංග යන්නෙත් නෑ මගෙත් එක්ක ලක්ෂ්මණස අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඉන්නවා හැබැයි ඉඳගෙන අපි නිකන් හිටියේ නෑ අපි මොකද කරේ අපි කරේ රනිල්ව එළියට දාලා මහින්දව අගමැති කරලා අපි ආණ්ඩුවක් හැදුවා ඒක කරේ ඒකට ප්‍රධාන වශයෙන් නායකත්වය දුන්නේ මං ඉතිහාස දෙක යන්නේ ඔව් දැන් අපේ ගෙදර තමයි සාකච්ඡා තිබ්බේ ඒක ඉතිහාසයේ ගත වැරදි දේශපාලන තීන්දුවක් නෙවෙයි නෑ නෑ ඒක වැරදි නෑ ඒක ඊට පස්සේ ගත්ත තීන්දුව වැරදි වෙන විදිහකට කියනවා නම් ඒ ගේම් එක පැරදුනා නේද? ගේම් එක පැරදුනා. ගේම් එක පැරදුනා. හැබැයි ඉතින් අපි ලබාගත්ත ජයග්‍රහණ තියෙනවනේ. ගේම් එක පැරදුනා. ඒක ඇත්ත. ගේම් එක පැරදුනා. ඉතින් එහෙම පරාද වෙනවනේ. වෙනවනේ. හැබැයි වෙච්ච දේ තමයි අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරනකොට අපිට හිටියා 120 දෙන්නේ අපිට කෙන්න කියලා. ඔයා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරා අපි හිට පෙන්නනවා අනිද්දා පෙන්නනවා. ඔව් අනිද්දා පෙන්නනවා කියලා. ඇත්තටම අපිට එහෙම හිටියා. හැබැයි අපේ පැත්තෙන් ලොකු හදිස්සියක් පෙන්නවා ඉක්මන් ඡන්දෙකට යන්න. ඒක ඒ අය මොකද අපේ පැත්තේ හිතුවා ඡන්දෙකට නීති අනුකූලව යන්න ජනාධිපතිතුමාට විසුරුවන්න බලයක් තියෙනවා කියලා. ඒක වැරදුනා. ඒක වැරදුනා. ඒ ඒ ඒ කොටස ඔබට අහුවෙලා තිබ්බේ නැද්ද? නෑ මං එපා කිව්වා. මං ඒකට විරුද්ධ වුණා. මම නීතිඥෙක් නෙවෙයි. නමුත් අන්තිම මොහොතේ ගිහලා මං දැඩි ලෙස විරුද්ධ වුණා විසුරුවා හරිනවාට. මං කියන්නේ ඉස්සෙල්ලා 113 පෙන්නමු 113 113 අපෙන් ඉල්ලපු එක අන්තිම වැරදි කතානායකතුමා එහෙම ඉල්ලුවේ නැහැ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබතුමා මට කියන්න පාර්ලිමේන්තුවට අගමැති හැටියට යන්නේ කී දෙනෙක් එක්කද දිනසිය ආණ්ඩුව වෙනවා දිනසිය ආණ්ඩුව කී එක්කනේ 58යි අපිට 143යි හැබැයි මෙතනයි පොඩි පරස්පරයක් තියෙනවා මන්ත්‍රීතුමා කියක් ඒ තමයි දිනසිය ආණ්ඩුව වෙලාවේ ඒ මොහොතේ තිබුණු ආණ්ඩුව සව කැමැත්තෙන් කිසිම අර්බුදයකින් තොරව මෙන්න බාර ගන්න කියලා දීලා අයින් වුණා. ඔව්. මෙතන බලහත්කාරයක ස්වභාවයක් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා නොදැන රනිල් වික්‍රමසිංහ මහත්මයා නොදැන එකවරම එක රැයකින් මෙන්න හදිසි අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිවුරුම් දෙනවා. පහර ගැනීමක ස්වභාවයක් තිබෙනවා. අතන දීලා ගිය ස්වභාවයක්. දැන් අපි ඒකම අනිත් පැත්තට හදමු. මම ඔකට එකඟයි. ඔබතුමා ඔය කියන එකට. දැන් මං කියන එක අහන්න එන ජනාධිපතිතුමා දිනනවා. හරි. හැබැයි අපිට ඒ වෙනකොට 143 දෙනෙක් ඉන්නවා. 161ක් හිටියා අපිට. ඒ වෙනකොටත් 143 දෙනෙක් ඉන්නවා අපිට. අපේ අගමැතිවරයෙක් ඉන්නවා. ඒ අගමැතිවරයා දන්නෙත් නෑ අගමැතිකම නැති වෙනකොට. මේ ජනාධිපතිකම එතුණ දිනුරකම අගමැතිපත් කරා එතුමා. එතකොට එතන එහෙම එකක් පේන්නේ නැද්ද? ඇයි ඔබතුමාලා ඒ වෙලාවේ 140 ගානක් හිටියා නම් විශ්වාස භංගයක් ගෙනාලා ඒ අගමැතිවරයා ගෙදර යවන්නේ. අන්න ඒක තමයි. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අපි ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය පිළිගත්තා. අපි ඒ ජයග්‍රහණය පිළිගත්තා. ඒ නිසා 58 දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවට යනකොට චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක. චමල්ට අහන්න තිබ්බා මේ අගමැතිතුමාගෙන් කෝ 113 කියලා. චමල් ඇහුවේ නැහැ. තව උදාහරණයක් කියන්න. එතන අපිට තව පොඩ්ඩක් නිරවුල් කරගන්න වෙලාව තියෙන නිසා. දැන් ඔබ කියන විදිහට ඒ දිනසිය ආණ්ඩු වෙලාවේ සදාචාරාත්මකව හිතලා ද ආණ්ඩුව පෙරළුවේ නැත්තේ මොන ආණ්ඩුවද
රනිල් වික්‍රමසිංහ මහත්මයා දින 100 ඔය කියන 58ක් මන්ත්‍රීවරු තියාගෙන ග්‍රාමාත්‍යකම දරද්දි ඇයි ඔබගේ කණ්ඩායමේ ආණ්ඩුව පෙරළුවේ නැත්තේ? පෙරළන්න උවමනාවක් නැහැ. ඇයි? මොකද මේ වෙලාවේ මේ රටේ මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රට බාර දීලා. ඔහු විධායක ජනාධිපති. ඔහුට ආණ්ඩුවක් කරගෙන යන්න අපි ඉඩ දෙන්න ඕන. අපි ඉඩ දෙන්න ඕන. හැබැයි දවස් 52 වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව බාර දීලා නැහැ. එතකොට අත්‍රි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති. හරි. හැබැයි එහෙනම් ඒ ආණ්ඩුවටම යන්න දෙන්න ඕන. මොන ආණ්ඩුවටද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවුරුදු 5කට බලය දුන්නා මේ රටේ මිනිස්සු. හරි. එතුමාට ඔබතුමාලා කියන විදිහටම එතුමාට ආණ්ඩුවක් දුන්නා. ඔබතුමා දැන් කියනවා දින 100 වෙලාවේ අපි ආණ්ඩුව දීලා පැත්තකට වුණා. අගෝස්තු මාසේ මැතිවරණෙනුත් ඒගොල්ලෝ නැවත බලය තහවුරු කරනවා. එහෙනම් ඒ සමීකරණය අනුව ඔවුන්ට මේ අවුරුදු 5 කරගෙන යන්න දෙන්න ඕන. නෑ. දැන් මේ බලන්න අපි අගමැතිතුමාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා අයින් වෙන්න කියලා. එක වෙලාවක එතුමාට කියනවා අයින් වෙන්න කියලා. ඒ ශ්‍රී ලංකා මහ බැංකු හොරකමේ ඉඳලා ඒ සියල්ලට එතුමා වගේ කියන්න ඕනේ. එතුමාට කියනවා ඔබ තමයි අයින් වෙන්න. අයින් වෙලා වෙන කෙනෙකුට දෙන්න. එතුමා අයින් වෙන්නේ නෑ. එතකොට ජනාධිපතිතුමා කියනවා එතුමත් එක්ක කථානායක කරුජයි සූරුවත් ගෙන්නලා කියනවා ඔබතුමා අයින් වෙලා මේක කරුට දෙන්න. එතුමා ඒත් අයින් වෙන්නේ නැහැ. ඊට පස්සේ එතුමා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ගෙන්නලා කියනවා මේ මේක වෙන අගමැති කෙනෙක් පත් කරගන්න. වෙන අගමැති කෙනෙක් පත් කරගන්න. එතුමා ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ මුළු එක්සත් ජාතික පක්ෂයේම අයට කියනවා රනිල් වෙන කෙනෙක් පත් කරගන්න කියලා. ඒකත් නැති වෙනකොට තමයි අපි විශ්වාස භංගය ගියේ. විශ්වාස භංගය ගෙන ආපුවාම එනගෙන ආපුවාම අපිට ඒ විශ්වාස භංගය මේ අපිට ජයග්‍රහණය කරගන්න බැරි වෙනවා විශ්වාස භංගය. මොකද අන්තිම මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ විශාල බලපෑමක් එනවා. ඡන්දෙන් වැළකී සිටින්නේ කියලා. වැළකී කවුද බලපෑම කරන්නේ? මේ පක්ෂයේ කීප දෙනෙක් ජනාධිපතිතුමත් එක්ක. ඒ විලාවේ තමයි අපි එළියට බහින්නේ. හරි. ඔබතුමාලා එහෙම තීන්දුවක් ගන්න බෑ. අපිට ඒක කරන්න බෑ. අපිට ඒක කරන්න බෑ. අපි ආණ්ඩුවෙන් එළියට පොටසකට ඇමතිකම් වල ඉන්න ඕනකම තිබ්බා. කොටසකට තදින්ම ඒ ඇමතිකම් වල ඉන්න ඕනක. ඒ කට්ටිය විශාල වශයෙන් අපි බලපෑම් කරන්නේ අපි මේකේ මේ ඡන්දෙන් වැළකී සිටමු කියලා. ඒලයි අපි 16 දෙනෙක් එළියට බැස්සා. විශ්වාස භංගයට පක්ෂය ඡන්දේ දීලා. බෑලා අපි ඇමතිකමෙන් ඉල්ලා අස්සුණා. අපි ඇමතිකම් වලින් ඉල්ලා හැම්බෙලා නිකාය තියනේ. දැන් එතන ඉඳලා ඒ වැරදි අගමැතිවරයා ඇතුළු ඒ ආණ්ඩුව වෙනස් කරන්න මම බැර කරන්න පටන් ගත්තා. ඒක මං වැඩ කරන්න පටන් ගන්නකොට කවුරු කිව්වා බෑ 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 කියලා. හැබැයි කොහොම හරි අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ලව්ව රනිල් එළියට දාලා මහින්ද රාජපක්ෂව අගමැති කරලා අපි ආණ්ඩුවක් හැදුවා. ඒ වෙලාවේ ඔබට අදහසක් ආවේ නැද්ද ව්‍යවස්ථා අර්බුදයක් එයි මේකෙන් කියලා? නැත ඔබතුමා හිතාමතාම ඔබතුමාට ව්‍යවස්ථා අර්බුදයක් තිබ්බේ නැහැ. අපි රනිල් අයින් කරා. රනිල් උසාවි ගියා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අගමැති කරා. එයා උසාවි ගියා. අපි ටෙම්පල් 30 එකට වෙලා හිටියා. හැබැයි අපි පාර්ලිමේන්තු අගමැති කාර්යාල අනිත් ඒවා සියල්ලම මෙහෙ අගමැති අගමැතික අමාත්‍යංශ සියරම අපි ගිහිල්ලා බාරගත්තා. ඊට පස්සේ අපි ගිහිල්ලා ඇමතිකම් ගත්තා. අරගෙන ගිහිල්ලා අපි ඇමතිකම් බාරගත්තා. මම පාර්ලිමේන්තු ගිහිල්ලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලේ බාරගත්තා. උසාවි ගියාද? නෑ, කිසිම ව්‍යවස්ථා අර්බුදයක් තිබෙන්නේ නෑ. කිසිම ව්‍යවස්ථා අර්බුදයක් තිබෙන්නේ නෑ. එකම දේ තියෙන්නේ සදාචාරාත්මක නොවන විදියට කරු ජයසිය දිගටම 113 පෙන්වන්න කිව්වා. ඒ වැඩි කරේ නෑ වීජමු. මම තවට උදාහරණයක් ඔබතුමාට කියන්නම්. 2005 අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති හැටියට දිවුරලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කථානායක තෝරන ඡන්දෙන් එක්සත් ජාතික පක්ෂය දිනනවා. එක්සත් ජාතික පක්ෂයේ කථානායකවරයෙක් කියනවා වීජමු ලොකු බණ්ඩාර. ආණ්ඩු පක්ෂේ පරදිනවා, අගමැතිතුමා පරදිනවා. හැබැයි වීජමු කථානායක පුටුවේ ඉඳගෙන ආ දැන් 113 පෙන්වන්න කියලා කිව්වේ නැහැ. 113 පෙන්වන්න කිව්වේ නැහැ. අගමැතිතුමාට ආණ්ඩු කරගෙන යන්න ඉඩ දුන්නා. මොකද කථානායකගේ එකක් නෙවෙයි. මෙතන කථානායක 113 පෙන්වන්න 113 පෙන්වන්න කියලා රාපට අපේ අයයේ අතර ඉක්මනින් ඡන්දෙකට යන්න දැඟලුවා. ඡන්දෙකට ගියා නම් ඇත්තටම අපි ලොකු වැඩි මන්ත්‍රී ආසන ගානක් අරගෙන කරදරයක් නැතුව හොඳට ආණ්ඩුවක් කරගෙන යන්න පරිසරයක් උදා වෙනවා තමයි. ඒක ඇත්ත. හැබැයි මම ඒකේ අනතුරක් දැක්කා.
ආණ්ඩුව හදපු මිනිහ හැටිය. මම තිලංග ලක්ෂ්මන් මේ වසන්ත මේ ඩිලාන් පෙරර අපි හතර දෙනා තමයි ඒක කරේ. මන්ත්‍රීතුමනි ඔබ එහෙම කීවට මට මේ ඔතන සදාචාරාත්මකව මට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ රජයට ආණ්ඩුවට බලය දීලා තිනවා ජනතාවගේ මැතිවරණයට. දැන් ඔබ කියන විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අතර යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් මතභේද තිබිලත් තියෙනවා. මොන ප්‍රශ්නේ වුණත් මේක ජනතා පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායකය. ජනතාවගේ ඡන්දයෙන් ලැබිලා තියෙනවා. එහෙම ජනාධිපතිවරයාටවත් මගේ පුද්ගලික අදහස විපක්ෂය කෙනෙකුටවත් එහෙම ජනතාව පත් කරපු ආණ්ඩුවක් එහෙම පැහැර ගන්න පුළුවන්. පැහැර ගන්න පුළුවන් ආණ්ඩුවට බහුතරය පාර්ලිමේන්තුවේ නැත්තම්. පාර්ලිමේන්තුවේ නැත්තම් ඔහෙරත කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. ඒක තමයි. ඒක තමයි මම මේ කියන්නේ. මම කියන්නේ අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරලා අපේ ආණ්ඩුවක් හැදුවේ බහුතරය අපට තිබ්බ නිසා. හැබැයි අපේ පක්ෂය අපේ පිරිස් ඉක්මන් ඡන්දකට යන්න කලබල වෙච්ච නිසා ඒ අපිට කිහිපය අපෙන් ගිලි වුණා. විශ්වාස භංගයේ වෙලාවේ තිබුණු නැති බහුතරය දින 52 වෙලාවේ තිබුණා කියලා ඔබ කොහොමද විශ්වාස කරන්නේ? විශ්වාස භංගයේදී ඔබතුමාට මම කියන්න මම ආයෙත් අවශ්‍ය වෙලාවක එහෙම මෙහෙම් කට්ටිය ගැනීමේ ව්‍යාපාරයේ ඉන්නවා. ඒකට මම සුදුසුයි. මොකද සියලුම මන්ත්‍රීවරු දන්නා මම එක්ක කතා කරලා කවදාවත් මම කියන්නේ නැහැ කියලා. රංගේ මොනවා කතා කරත් මම රංගෙට කවදාවත් කතා කරන්නේ නැහැ. ඒ සියලුම දේවල් මම මේ දැන් ඔබතුමාට කියන්නේ මම කියන්නේ ඔව් ඔය ඒක ඇත්ත කියලා මම කිව්වනේ. ඔව් ඇත්ත කියලා. හැබැයි මම නෙවෙයි රංගෙට කතා කරේ. රංගෙ බණ්ඩ කතා කරේ. හැබැයි මම ඒ කිසි දෙයක් ඒක ගැන කිව්වේ නැහැ. ඔබතුමාට මම කියන්නම් විශ්වාස භංගේ අවසානයේ රෑ 12ට විශ්වාස භංගේ මේ අපේ අය ඡන්දෙන් වැළකී ඉන්නවා කියලා කියනකොට අද මේ ආණ්ඩුවේ ඉන්න ජේෂ්ඨ ඇමතිවරු කීප දෙනෙකුත් එක්ක පිරිසක් ඉන්නවා. නාරහම්පිට පන්සලක මං එනකන් ඉන්නවා. සමහර තරුණ බොහොම රැඩිකල් මන්ත්‍රීවරු දෙනෙකුත් ඉන්නවා. මං එනකන් මගෙන් උත්තර මං ඇවිල්ලා කරුණා කරලා ගිහිල්ලා තමුන්ගේ පක්ෂයත් එක්ක ඡන්ද දෙන්න. කරුණා කරලා සමහර අය බෑ කිව්වා මට. නෑ අපි විශ්වාස භංගෙට මම පක්ෂව චමංක පිස්සු කෙලින් නැතුව ගිහිල්ලා ඉවරලා තමුන්ගේ පක්ෂයත් එක්ක ඡන්ද දෙන්න කියලා. ඉන්න. තව ඔතන ඉවර නෑ. ගෙදර එනවා මං. එනකොට කොටසක් ගෙදර බාර් එකේ හැංගිලා ඉන්න උඩ තට්ටුවේ. හතර දෙනෙක්. තව හතර දෙනෙක් පල්ලෙහා සාලෙත් ඉඳගෙන ඉන්නවා. උඩ හතර දෙනා මෙතන ඉන්නවා කියලා දන්නේ නෑ. මෙතන හතරනා එතන ඉන්නවා කියලා දන්නේ. ඒ අයටත් ඇවිල්ලා කිව්වා කරුණා කරලා ගිහිල්ලා තමුන්ගේ පක්ෂත් එක්ක වැඩ කරන්න කියලා. විවිධ පක්ෂවල අය. එදා අපේ පක්ෂයේ කෙලින් හිටියනම් ඒ විශ්වාස භංගයට මම අදත් විශ්වාස කරනවා. විශ්වාස භංගය අපි දිනනවා. විශ්වාස භංගයේදී කණ්ඩායමක් ඔබ රැවට්ටුවා කියලා නේ ඔබ කියන්නේ. ඔබට සහයෝගය දෙන්නම් කියලා. ඒ කියන්නේ ඔබගේ විශ්වාස භංගෙත් එක්ක රැවට්ටුවේ නෑ. මම ඒ අයට කිව්වා කියලා ඒලගේ පක්ෂයත් එක්ක කට්ටියත් එක්ක දෙන්න කියලා. මම රැවට්ටුවේ නෑ. අපේ පක්ෂය මේ විශ්වාස භංගයට මුල ඉඳලා උදව් කරලා අපේ පක්ෂයේ තීන්දුවක් ගත්තා. මේ විශ්වාස භංගයට ඡන්දෙ දීමෙන් වැළකීම. ඒක කරේ කීප දෙනෙකුට ඕනකම තිබ්බා. කැමැති වුණ නැහැ. තමුන්ගේ ඇමතිකම් දාලා යන්න. එතකොට ඔබ ඒ පිරිසම විශ්වාස කරලාද දින 52 ආණ්ඩුව හැදුවෙත් කියලා මම අහන්නේ. නෑ නෑ ඒ පිරිසි දැන් අතනදී 113 හදන්න ගිහලා ඔබව කණ්ඩායමක් ඔබගේ කඳවුරේ කණ්ඩායමක් අවසාන මොහොතේ කරෑරියා. එතකොට කරෑරියා නෑ පක්ෂයේ ඒ කට්ටිය තීන්දුවක් ගත්තා. පක්ෂයේ තීන්දුවක් අරගෙන විශ්වාස භංගය ඔබතුමාලට අවශ්‍යතාවය වැළකී. ඔබතුමාලට අවශ්‍යතාවයට ගේන්න බැරි වුණා. ආණ්ඩුව පෙරලා ගන්න බැරි වුණා. ඒක ජනාධිපති මන්ත්‍රීවරු විශ්වාස කරලා ඔබ ඇයි ආයි දවස් 52 123 122ක් හදනවා කියලා කිව්වේ? නෑ ඒ පිරිස ගැන කිසි විශ්වාසයක් තිබෙන්නේ නෑ. ඒ පිරිස නැතුව මම මේ ගණන් කියන්නේ. ඒ හතර පහ දෙනා නැතුව මම මේ ගණන් කියන්නේ. ඒ හතර පහ දෙනා නැතුව මම ගණන් කියන්නේ. හොඳයි. අපි නැවතත් ප්‍රධාන පාලක මැදිරියට ගොස් ඔබ සමග හමු වෙනවා.